මං අද ඔයගලන්ට කියන කොහොමද පෑ 24ක් පෑ 48කින් ටෙස්ට් ඩේටා බුක් කරගන්න කියලා. ගොඩක් රෑ 9:40 වගේ ඉඳලා රෑ 12 අතරදී මේගොල්ලෝගේ ගොඩක් අපොයින්ට්මන්ට් රිලීස් වෙනවා. ඒක ටෙස්ට් කැන්සලයිසේෂන් කියලා ඇප් එකක් තියෙනවා. ඕගොල්ලෝ Android හරි Apple use කරන නම් ඕගොල්ලන්ට Play Store එකෙන් හරි නැත්නම් Apple App Store එකෙන් හරි download කරන්න පුළුවන් ටෙස්ට් කැන්සල්. Hi, ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. අද ඔයගලන්ට මම කියන්නේ ගොඩක් කට්ටියට ප්‍රැක්ටිකල් දින ඉෂුව එකක්. මොකද යුගේ ආපු ගොඩක් කට්ටිය මුලින්ම කරන දේ තමයි තියරි ටෙස්ට් එක පාස් වෙලා ප්‍රැක්ටිකල් ඩ්‍රයිවිං ටෙස්ට් එකට ඇප්ලයි කරන එක. ගොඩක් කට්ටිය ස්ට්‍රගල් වෙනවා කොහොමද ප්‍රැක්ටිකල් ඩ්‍රයිවිං ටෙස්ට් අපොයින්ට්මන්ට් එක බුක් කරගන්නේ. මොකද යුකේ ඔයගොල්ලෝ බැලුවොත් කොයි වෙලාවකවත් ඔයගොල්ලෝ ළඟ දින සෙන්ටර් එකක අපොයින්ට්මන්ට් එකක් නැහැ. මම එක්සෑම් එක කරා දැන් මාස 6කට විතර කලින්. මම අද ඔයගොල්ලන්ට කියන කොහොමද පෑ 24ක් පෑ 48කින් ටෙස්ට් ඩේටා බුක් කරගන්න කියලා. ගොඩක් කට්ටිය පුදුම වෙන්නේ නැති කොහොමද පෑ මාස 3-4කින් බුක් කරන්න බැරි එක පෑ 48කින් පෑ 24කින් කොහොමද බුක් කරන්න කියලා. මේකෙදි මම ඔයගොල්ලන්ට කියලා දෙනවා මම try කරපු method එකක් ගැන කියලා දෙනවා. කොහොමද මේ method එකෙන් ඔයගොල්ලන්ට ඉක්මනින්ම practical driving appointment එකක් බුක් කරන්න කියලා. හරි දැන් අප බල කොහොමද පෑ 24කින් 48කින් කොහොමද ප්‍රැක්ටිකල් ඩ්‍රයිවිං ටෙස්ට් අපොයින්ට්මන්ට් එක බුක් කරගන්න කියලා. මම කියන මුලින්ම පළවෙනි මෙතඩ් එක මේක මට සක්සස් වුණු මෙතඩ් එක නෙමෙයි. හැබැයි තව කෙනෙක්ට මේක සක්සස් වෙන්න පුළුවන්. පළවෙනි මෙතඩ් එක තමයි ටෙස්ට් කැන්සලයිසේෂන් කියලා ඇප් එකක් තියෙනවා. ඕගොල්ලෝ Android හරි Apple use කරන නම් ඕගොල්ලන්ට Play Store එකෙන් හරි නැත්නම් Apple App Store එකෙන් හරි download කරන්න පුළුවන් ටෙස්ට් කැන්සලයිසේෂන් ඇප් එකක්. මේකෙදි ඒගොල්ලෝ දෙන ඔප්ෂන් එකක් ඕගොල්ලොන්ට ළඟම තියෙන හරි ඕගොල්ලෝ කැමතිම ටෙස්ට් සෙන්ටර් තුනක මොන හරි කැන්සල් කරලා අපොයින්ට්මන්ට් එකක් හරි එහෙම නැත්නම් DVL එකෙන් රිලීස් කරපු අපොයින්ට්මන්ට් එකක් රිලීස් කරගමන් ඕගොල්ලොන්ට అలර්ට් එකක් එනවා. මේක ප්‍රී නෙමෙයි, මේක පේ කරන්න ඕන. ඕගොල්ලොන්ට පවුම් 15ක් 20ක් වගේ පේ කරාට පස්සේ මේගොල්ලෝ එක ඕගොල්ලන්ගේ තියරි ටෙස්ට් එකේ ID එකට ඇප් එක කන්ෆිගර් කරාම ඕගොල්ලන්ට ඔටෝමැටික් అలර්ට් එකක් එනවා. ඒ ඕගොල්ලෝ මෙන්ෂන් කරපු ටෙස්ට් සෙන්ටර් වල ප්‍රී අපොයින්ට්මන්ට් එකක් ආවම. හැබැයි මෙතනදී ඉෂුව එක මෙතන තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි ඕගොල්ලෝ මෙන්ෂන් කරපු සෙන්ටර්ස් තුනේ විතරයි. එතකොට ඕගොල්ලෝගේ ළඟ එකේ අපොයින්ට්මන්ට් එකක් සමහර විට එන්න ගොඩක් කාලයක් යන්න පුළුවන්. ඒක හින්දා මේක පොඩ්ඩක් මට සක්සස් වුනේ නැහැ. හරි දැන් අපි බලමු මොකද්ද ඊළඟට තියෙන මෙතඩ් එක කියලා. මේකේ ඕගොල්ලන්ට කිසිම චාර්ජ් නැහැ. ප්‍රී ඔප් චාර්ජ් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඕගොල්ලෝ అలර්ට් එකේ ඉන්න එක තමයි මේකෙදි කරන්න ඕනේ. හරි දැන් බලමු දෙවනි මෙතඩ් එක මොකක්ද කියලා. මේක ඔයගලන්ට කිසිම චාර්ජ් යන්නේ නැහැ. ප්‍රී ඔප් චාර්ජ් කරන්න පුළුවන්. ඔයගලගේ ඩෙඩිකේෂන් එක තමයි මේ මෙතඩ් එකේදී ඕන වෙන්නේ. හරි මේක කරන්න ඕනේ ස්පෙસિෆික් ටයිම් එකක. ඔයගලෝ මේ දවස්වල ප්‍රැක්ටිකල් ටෙස්ට් එක බුක් කරන්න ඉන්න කෙනෙක් නම් ඔයගල දන්නවා ඇති DVLA සයිට් එක ඕපන් වෙන උදේ 6ට ඒක 11:40 වෙනකම් ඕපන් වෙනවා. මම දැන් කියන මේ මෙතඩ් එක මට සක්සස් වුණ නිසා මේකෙන් ඕගොල්ලන්ට ඔයගොල්ලෝ හරියට try කරොත් ඔයගොල්ලන්ට next day එකේ හරි ඊට පස්සේ දවස් හරි appointment එකක් අනිවාර්යෙන් book කරගන්න පුළුවන්. හරි මේකට ඕගොල්ලෝ ready වෙනවා නම් ඕගොල්ලෝ target කරන time range එකක් තියෙනවා. ඒ time එකේ තමයි මේගොල්ලෝ ගොඩක් appointment release කරන්නේ. එහෙම නැත්නම් cancel වෙන ඒවා driving learners වලින් book කරව cancel කරන්නේ. මොකද මේක මම මාසයක් විතර research check කරලා තමයි මේ method එක හොයාගත්තේ. මුලින්ම ඔයගොල්ලෝ ටාගට් කරන්න ඉරිදා රෑ 9ට. ඉරිදා රෑ 9ට පටන් අරන් මේක මේගොල්ලෝ කියන දේ 11:40ට මේ වින්ඩෝ එක ක්ලෝස් වෙනවා. හැබැයි මම සමහර දවස් වලට දැකලා තියෙනවා රෑ 12යි කාලා වගේ වෙනකන් ඕපන් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ 9ට try කරන්න. මේකෙදි ඕගොල්ලන්ට කරන්නේ ටිප් එක තමයි ඕගොල්ලන් පෝස්ට් කෝඩ් එක දාලා ඕගොල්ලෝ ස්පෙસિෆිකලි සෙන්ටර් එකට ටාගට් කරන්න එපා. ඕගොල්ලන් පෝස්ට් කෝඩ් එක දැම්මම පස්සේ ඕගොල්ලන්ට ළඟම තියෙන ටෙස්ට් සෙන්ටර්ස් ටික ලිස්ට් ඩවුන් වෙනවා. ඒකෙන් ඕගොල්ලෝ ඒ කියන්නේ ඕගොල්ලෝ කලින් drive කරපු කෙනෙක් නම් ඕගොල්ලන්ට මෙහි එක සෙන්ටර් එකට ටාගට් කරන්න එපා. ඕගොල්ලන්ට ළඟම එන appointment එක ගන්න. ඒ කියන්නේ example එකක් විදිහට ඕගොල්ලෝගේ post code එක දැම්මම පස්සේ ඕගොල්ලන්ට ළඟම තියෙන centers ටික පෙන්වනවා. එතකොට ඕගොල්ලන්ට ටිකක් යටට ඕගොල්ලෝ යනකොට පෙන්වන ටිකක් දුරින්. ඒ කියන්නේ ඕගොල්ලන්ට average mile 20ක් mile 40ක් වගේ දුරින් දින test center එකක appointment එකක් හොයාගන්න පුළුවන්. මේක ලේසි නෑ. ඔයාලා 9ට try කරොත් ඕගොල්ලෝ refresh කර කර බලන්න ඕන every 15 minutes හරි. මම experience කරපු දෙයක් තමයි රෑ 9:40 වගේ ඉඳලා රෑ 12 අතරදී මේගොල්ලෝගේ ගොඩක් appointment release වෙනවා. එතකොට ඕගොල්ලන්ට miles 30ක් 40ක් ළඟ test එකක් අනිවාර්යෙන් book කරගන්න පුළුවන්.
හරි ඒ රෑ 9 ඉඳන් 12 වෙනකම් ඔයගොල්ලෝ ටෙස්ට් අපොයින්ට්මන්ට් එක බුක් කරගන්න බැරිනොත් වොරි වෙන්න එපා. ආයිත් මේගොල්ලෝ ටෙස්ට් සෙන්ටර් වින්ඩෝ එක ඕපන් කරන උදේ 6ට. හැබැයි ඔයගොල්ලෝ උදේ 6ටම try කරන්න එපා. මොකද මේකේ ඔයගොල්ලන්ට වේටින් queue එකක් තියෙනවා. ඔයගොල්ලෝ උදේ 5යි කාලේ වගේ ඉඳන් try කරන්න site එකට log වෙන්න. එතකොට ඒ queue එකේ ඉඳලා ඔයගොල්ලෝ site එක 6ට open කරේ ගමන් ඇතුළට connect කරලා බලන්න පුළුවන් මේගොල්ලෝ අලුතෙන් release කරන appointment මොනවද කියලා. එතකොට ගොඩක් වෙලාවට මම experience කරපු ගමන් Oxford වගේ centers වල මේ උදේ 6ත් 9ත් අතර appointment ගොඩක් open වෙනවා. එතකොට ඔයගොල්ලන් කරන් තියෙන්නේ මෙහෙම refresh කර කර බලනකොට appointment එකක් ආපු ගමන් book කරන්න. ඕගොල්ලෝ වරු වෙන්න එපා ළඟම center එක. මොකද ඕගොල්ලන්ට මම ඊළඟ video එකෙන් ගේන ඕනම test center එකක exam එක pass වෙන්න පුළුවන් විදියක්. එතකොට ඕගොල්ලන්ට කරන් තියෙන්නේ ඕගොල්ලෝ දවස් 3ක් 4ක් ඇතුළේ test එකක් book කරාම ඕගොල්ලන්ට එතෙන්ට ගිහිල්ලා තනියෙන් practice කරන්න පුළුවන්. අනිත් ටිප් එක තමයි ඔයගොල්ලෝ ID background එකක් තියනවා නම් ඔයගොල්ලන්ට ඩියා තියෙන මේ මේගොල්ලෝ ගොඩක් වෙලාවට මේ DVLA site එක ගොඩක් refresh කරද්දි block කරනවා. එතකොට ඔයගොල්ලන්ට ඒකට කරන්න පුළුවන් method එකක් තමයි ඔයගොල්ලෝ laptop දෙයක් හරි නැත්නම් internet connection දෙයක් use කරන්න. gedara broadband connection එකයි තව ඔයගොල්ලන්ගේ mobile එකකින් mobile hotspot එකක් active කරලා දෙකකින් try කරන්න. එතකොට ඕගොල්ලන් එකක් බ්ලැක් ලිස්ට් හරි නැත්තම් බ්ලොක් වුණොත් ඕගොල්ලන්ට අනිත් ටෙස්ට් එකෙන් අනිත් Wi-Fi එකෙන් ඕගොල්ලන්ට මේ ටෙස්ට් සෙන්ටර් එකක් තක්ගාලා බුක් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම එක්ස්පීරියන්ස් කරපු දෙයක් තමයි රෑ 9 ඉඳලා 11:40 එහෙම නැත්තම් 12 වගේ වෙද්දි ඕගොල්ලෝ ඉරිදා මේක බලද්දි ගොඩක් වෙලාවට Monday Tuesday වගේ appointment පෙන්නනවා. ඒ කියන්නේ urgently කාට හරි ටෙස්ට් එක කරනවා ඕගොල්ලන්ට තක්ගාලා Monday Tuesday වගේ appointment එකක් බුක් කරගන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන් ළඟම තියෙන සෙන්ට් එක මේ මේකෙන් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. හරි මම හිතනවා ඕගොල්ලෝ මේකෙන් try කරන ඕගොල්ලන්ට බැරි වෙන එකක් නැහැ. මම ඊළඟ වීඩියෝ එකේ ඕගොල්ලන්ට කියන්නම් ඒ කියන්නේ UK වල ඕගොල්ලන්ට miles 50ක් 60ක් වගේ අතර තියෙන ටෙස්ට් සෙන්ටර් එකක ටෙස්ට් එකක් book කරලා තමම ප්‍රැක්ටිස් කරලා කොහොමද pass වෙන්නේ කියලා. මොකද මාත් මුලින් try කරා මගේ ළඟම තියෙන ටෙස්ට් සෙන්ටර් එක. මොකද මට appointment එකක් හොයාගන්න බැරුණා. ඊට පස්සේ මම try කරා මට ළඟින් තියෙන ටෙස්ට් එක. පස්සේ මට ගොඩක් appointment හම්බුණා miles 30ක් 40ක් ළඟ තියෙන ටෙස්ට් සෙන්ටර්. එහෙනම් thanks video එක බලුවට මම ඔයගොල්ලන්ට ඊළඟ video එකෙන් කියන්නම් කොහොමද UK තියෙන ඕනම සෙන්ටර් එකකට ගිහිල්ලා ඕගොල්ලෝ pre prepare වෙන්නේ කොහොමද? ඕගොල්ලෝ root driving test ඒ කියන්නේ examiner යන routes 10ක් 15ක් තියෙනවනේ ඒ 10 practice කරන විදිහ මම ඊළඟ video එකෙන් අරන් එන්නම්. හරි ගිහින් එන්න. ඔක්කොටම සුබ දවසක්.